දැන් අපි ඉතිරි කාලේ බලාපොරොත්තු වෙනවා ධර්ම සාකච්ඡාවක ස්වරූපේ එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් ස්වරූපේ ගත කරන්න ඉති ඒ නිසා අපි ලිඛිත ප්‍රශ්න තියෙනවා නම් සභාගත කරන්නයි කියලා සුනිල් මහත්තයා ඉල්ලා හිටියා. කියෝ මොකක් හරි අර නැත්නම් ඔහොම ඉඳි කියෝ ඒ සුනිල් මහත්තයා තමයි ඒ දිව මම ගන්න වැඩට ගන්න. දැන් කරා. මේක සිංහලෙන්ද? දැන් සිංග්ලිෂ් එකට. කියන්න හයියෙන් කියව. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයේදී සංයෝජන තුනක් දුක් අනාගාමි ඵලයේදී කාමරාග පටික පටික සංයෝජන දෙක සම්පූර්ණයෙන් නැති වෙන බව දනිමි. එනම් රූප රාග අරූප රාග යන්නේ නදාස් කරන්නේ කිවක් යන්න පැහැදිලි කරන සේකවා කාම රාග නැතුව පසු තවත් රූප රාග අරූප රාග නැසීමට රාගයේ ඉතුරු වේද රූප රාග අරූප රාග ඇත්තේ ධ්‍යාන ලාභින්ට පමණක් වෙන ආදා දෙන සේකවා සාමාන්‍ය පොත්වල තියෙන ක්‍රමයේ හැටියට කියන්නේ රූප රාග කියන්නේ රූප ලෝක පිළිබඳ ඇති කැමැත්ත අරූප රාග කියලා කියන්නේ අරූප ලෝක සඳහා ඇති කැමැත්ත ඒකට ඒක තවත් ඉදිරියගෙනිනවා රූප ලෝකල උපදීන්නේ රූප ධ්‍යාන ඇති කරගත්ත අය අරූප ලෝක උපදීන්නේ අරූප ධ්‍යාන ඇති කරගත්ත අය ඒ නිසා මේ රූප රාගයේ තියෙන්නේ එහෙමනම් ධ්‍යාන භාවනා කරපු සමත කරන අයට විතරද එහෙම නැත්නම් අරූප ධ්‍යාන අරූප ලෝක ඒ භාවනා කරපු අයට විතරද කියන ප්‍රශ්නේ ඔය කියෙන්නේ ඒ නිසා පොත බැලුවොත් නම් ඔතෙන් තමයි යන්නේ නමුත් විපස්සනා පැත්තෙමුත් මේකට උත්තරයක් තියෙන්න බෑ ඒ කියන්නේ විපස්සනා කරන කටියෙන්ද රූප රාග රූප රාග තියෙනවනේ විපස්සනා කරන ඇයි තියෙන්නේ යම් කෙනෙක්ගේ කාම රාගේ අයින් කෙරුවයි කියන්නේ මේ ಜಾති භෝ කරන්නනේ අපි මුළු මුළු සතනම තියෙන්නේ ඔතනනේ අවදාරි තියෙනොත් මේ යන්ත්‍රේ පාවිච්චි වෙලා තියෙන්නේ මේකටයි කියලා ඊට පස්සේ මේ ಜಾති වැඩියෙන් භෝ කරන එක වැඩියෙන් මාර් පාක්ෂිකයි වැඩියෙන් කෙලෙස්නේ මේ යන්ත්‍රේ දුවන පැත්තට දුවන එකනේ තියෙන්නේ ඒක තීරුම් ගත්තට පස්සේ ආ හිතුවොත් ඒ ಜಾති භෝ වෙන මැෂින් එක හදලා තියෙන එක තමයි නමුත් ඒක නම්බුවක් වෙන්නේ ඒ දාසකම් ඒක ඒක කැඹිරිල්ල ඒක බලු ගතිය ඇදිලා යන ගතිය මේක තියෙටි මම කාමරාගේ නතර කරන්න බැරිද කියලා බැලුවොත් වර්තමානයේ ඉන්න ඕනම චිත්තක්ෂණේ කිය ප්‍රසිද්ධියේ කාමරාගෙන් තොරයි එක චිත්තක්ෂණයක් හිටියද ඒ චිත්තක්ෂණේ කාමරාගෙන් තොරයි ඒක ඒක හොඳටම තේරෙන ඊට පස්සේ යාර දෙන්නේ හරි මුළු ලෝකෙම මම මේ දේ ගත කරා දවසට එක චිත්තක්ෂණ දෙක තුන හතර පහ ඉන්න පුළුවන් ඊට පස්සේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරද්දී මම චිත්තක්ෂණ පහක් කාමරාගෙන් තොර වෙන්නේ මේ සෝවාන් වෙලත් නැ අනාගාම වෙලත් නැ මොකක්ද අපි හිතමු මේක පුරුදු කරයි කියලා අපි ආනාපාන විනාඩි 5 10 තියලා කාමරාගෙන් නැති බව ඉඳ ගියා නමුත් මේ සංයෝජන ධර්ම වල දම්බාගේ සංයෝජනවා විචිකිච්ඡා කියලා සංයෝජනය සැකේ මේ උනාට තාම ඇද්දෝ මේක හෙවණැල්ල තාම තියෙනවනේ නැගිටපුවම කාමරාගේ එනවනේ කියලා කාමරාගේ නැති වුණාට කාමරාගේ පිළිබඳව තියෙන හේවණැල්ල පිළිබඳ බයක් තියෙනවා. ඒ නිසා කාමරාගයේ හේවණැල්ලට කියනවා රූප රාගය. කටිගයේ හේවණැල්ලට කියනවා අරූප රාගය. ඒ නිසා කාමරාගේ තිබුණත් නැතත් පේනකොට නම් තියෙන කාමරාගේ නිවන් දක්ම නැති කරන කාමරාගේ තියෙන ඡන්දපරසෝ ඉදිරිපත් වෙන ගතිය. නමුත් ඡන්ද අපි ප්‍රයෝගයෙන් తాවකාලිකව ස්ථිරව කාමරාගේ අයින් කරාට ඒකේ ගඳ, ඒකේ හේවණැල්ල, ඒකේ මේ ඇදෙන ගතියක් ඉතුරු වෙනවා මේක ඇත්තටම සතා මැරිලා අනාදින වෙලා වගේ තිබුණට විචිකිච්ඡාව තියෙන එක කරන්නේ දුනවා මේ තාමත් කාමරාගේ තියෙනවද දන්නේ නැහැ කියලා සැකයක් එන්න පටන් අර ගන්නවා ඉතින් ඒ නිසා යාට සිද්ධ වෙනවා එහෙනම් කාමරාගේ තියෙනවා ආපුදී මම මේකට මූණ දීලා බැලුවයි කිව්වොත් එහෙම ඒව නිකන් උදාහරණ වශයෙන් කියන්නේ අටුවාචාරින් වහන්සේ දැකලා තියෙනවද දන්නේ පුස්සල් කියන ඒවා ඒවට අපි සිල්ලු ඇට කියලාත් කියන ලොකු වැල් ඒ වැලේ මුල මේ මිච්ච විතර මාතක වල්ගසෝ ඉති තිබුණා ලොකු වෙලා මේ වගේ තැනකට ගියාම අක්කර ගානක වැල පැතිරලා වැවේ. ඉතින් ඒ වැලේ තමයි පුස් මේ සිල්ලු කියන ගිරිජාතිය ගන්න හරක් වැදකමට ගන්නවා ඒ කෙඩිය. ඇතේ විශාල මේ මේ අවර කරල් වගේ කරා. ඊ යම් කිසි කෙනෙක් කියනවා මේ පුස්සලක මුල දෙහිඳ අක්කර ගාන පැතිරලා තියෙනවා වැල මැරෙන්න අවුරුද්දක් විතර. වහින වැස්සේදී කොළොලින් සිතමනේ උරාගා අවුව ලැබෙනවා ගහ මුල සින්දට ගහේ මතු අතු විචි වැඩෙන මලුත් පිපෙනවා
අටුවාචාර්යනාන්ද කියනවා කවදාකවත් ඵල ඇති බීජ හට ගන්න නෑ. මුල සින්දට පස්සේ වැව ගැල වැල වැව වැඩෙන. අතුවිචි විහිදි වැරෙන මලුත් පිපෙන කවදාකවත් ඵල ඇති බීජ හට ගන්න නෑ. ඒ වගේ තමයි සක්කාය දිට්ඨිය කැපුවට පස්සේ තාම දිට්ඨිය වගේක් ඉතුරු වෙනවා. තීන වගේ පේන මුල සිඳිලා තියෙන. ඒුණාට මේක සාමාන්‍ය වාතයේ තියෙන සත්තුන උරාන ගහ වැවෙන ගතියක් පේනවා. ගහ සම්පූර්ණයෙන් මැරෙන්න මැරෙන්න ඕනේ හේතුව වෙලා ඉවර. නමුත් මැරීම සම්පූර්ණ වෙන්න කාලයක් යනවා. අනිත් වගේ රූප රාගයේ හේවනල්ලට සමා වෙන්න කාම රාගයේ හේවනල්ලට රූප රාග කියනවා. පටිගයේ හේවනල්ලට අරූප රාග කියනවා. ඊව අර වැලකපපු වැලක පස්සේ වැවෙන වැවිල්ලක් වගේ. නමුත් ඒ කවදාකවත් සරු බීජ හට ගන්නවා. ඉතින් ඒ වගේ මේ කෙලස් ඊව මට්ටම් වලින් තියෙන එකක් සිද්ධකොට ඊගාවෙක. ඊගාවෙක ඒක නිකන් අපි කිව්වොත් පහන් දැලි දෙක තුනක් පත්වින දැල්ලකට වස්තුවක් තිබවම හැවෙනලි තුන හතරක් වැටෙනවා. ඒකේ විදිහ හැවෙනලි ඒ වගේ කාම රාගයේ තියෙනවා කාම ඡන්දය, කාම රාගය, රූප රාග ආදි වශයෙන් එක එක හැවෙනලි තියෙනවා. පළවෙනි එක බින්දට පස්සෙ සම්පූර්ණ බින්ද වගේ පේන්න නැහැ. ඒකේ මේ ඇදිලා යන ගතිය තියෙනවා. නමුත් ඒකට ආයි ජාතිය බෝ කරන්න හෝ පුනරුත්පත්තියක් ඇති කරන්න හෝ කාමීච්ඡාචාරය කරන බලයක් ගන්න තමන්ට තේරෙනවා තාමත් ඉවර නැහැ තාම තියෙනවා වගේ නේද කියන එක. තුවාලේ තනියපයි එනකොට ඉතන අත ගන්නකොට තාම බයක් තියෙනවා අර පරණ තුවාලේ තිබුණට වගේ. ඒකේ කාම රාගයේ හැවනලට කියන රූප රාගය. ඒක විපස්සනාවෙන් දෙන තේරුම. එමෙත රූප ධානයට කැමැත්ත නෙමෙයි. රූප ධානය ඇති කැමැත්ත රූප ධානය තියෙන්න එපායි. ඉතින් ඒ විදිහටයි ඔකට මේ අවස්ථාන කුල උත්තර දෙන්නේ. සද්ධා වීර්ය සතිය සමාධිය ප්‍රඥාව සමබර කරන විට දීවන ගැටලු බාධා දැන සේකවා. සද්ධා වැඩි වූ විට එය අඩු කරගන්නේ කෙසේද? ප්‍රඥාව යොදාගන්නේ කුමන අවස්ථාවලද යන්න බාධා දැන සේකවා. ඒ ඇත්තටම විශාල විෂයක්. නිසා කවුරු නිදර්ශනයක් කිව්වොත් නම් අල්ලතේ. එහෙම නැතුව කියන්න ගත්තොත් හේතු උදේ වෙනකන් ඉඳිනවා. ඒකට ඒ කියන්නේ සත්‍යය ගන්න අමාරුයි කියලා කියන්නේ තමන්ට අකුස්ම තියෙන බව තේරෙන්නේ නැති කොහොමද නැත්නම් වර්තමානට එන්න බැරි කොහොමද නැත්නම් අත්ත ගමන් ආපහු යන්නේ ඒක. හරි ඒ කියන්නේ ගන්න බෑ කියන්න බෑනේ ඒකට. ගන්න පුළුවන් ඉතින්නේ. තවත් අපිට හිතා ගන්න පුළුවන්නේ සද්ධර්මයක් අහපු නැති උදාහරණ දෙකකට ගණ්ඩත් බැරි தත්ත්වයක් තියෙන වෙන්න පුළුවන්. ගණ්ඩත් බැරි බව තේරුම් ගන්න පුළුවන් නමුත් අපි ළඟ දැන්න තියෙනවා. එක දිගට ගලාගෙන යන ගතියක් තියෙනවා. අපි දන්නවා කෙලින්ම මේ යන්නේ අපායට. එහෙම නැත්නම් අර අදු කුසලයට මේ යන්න හදන්නේ අදි කුසලේ මඟ ඇරෙයි. ඉතින් ඒ නිසා මට තියෙන ස්වච්ඡන්දයක් මට නැවත අදි කුසලයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් වර්තමාන මොහොතේ ඊට ගන්න ඕනේ. ගන්න ගන්න වාරේ මෙයා වැට. ගන්න ගන්න කාරේ යපයි නෝ. ඒකට කියන්නේ අලු කුල් ගෙඩියක් දුවන අස්සෙක් කොට තියන්න හදනවා. කෙලින් කළ ඉදිකට්ටක් උඩට අබහුරක් පැක් කරලා. ඒක ගෙඩියක් ඇටයක් අත හිටින්නේ නැහැ නේ ඉදිකට්ට උඩ. හිටින්නේ බෑනේ. උදැන් කියන්නේ එහෙම. ඒ වගේ තමයි අපව ගණ්ඩ හදන උත්සාහය නැහ හොඳට තේරුම් ගන්න. ගණ්ඩ හදන උත්සාහය කවුරු කියලා දිකුණා. ඒකනේ සන්තෝෂ වෙන්නේ නැතුව නේ කතා කරන්නේ. ඉතින් එච්චර සන්තෝෂ වෙන්න තියෙන්නේ ඔය ඔය මුළු කතාවේ සන්තෝෂ දෙන්නේ එච්චර. ඒක සන්තෝෂ වෙච්ච දාසේ සද්දා වෙනකොට ප්‍රත්‍යක්ෂ වෙයිලා. දැන් තාමත් පිට යන එක ගැන සන්තෝෂ වෙනවා මේක ගැන කතා කරන්නේ. සහකරන්න අපේ හිතේ තර්කණයක් නැහැ. අපේ හිතම හරි පාක්ෂිකයි. අපේ හිත කෙලස් පාක්ෂිකයි. පිට යනවා කියලා චර්චුණු ගෑවට කවදාකවත් නැති ධර්මතාවයක් දැන් තියෙනවනේ පිට යනකොට අපව ගන්න වෙන අපව යන එක වෙනම කතාවක්. මේක සාදු කියපු දවසේ නිවන් දැක. එහෙම යනකොටම මේ ශ්‍රද්ධාවෙන් ඇනිලා ගත කරන වෙලාවෙත් අපව ගන්න ඕනේ කියන එක හිතක් එනවනේ. මේක සාදු කියපු දාන මේකට සමාදන් වෙච්ච ගාන මේක අම්මා දීපේ එකක් නෙවෙයි අප්පා දීපේ එකක් නෙවෙයි පිංකොලින් ආපේ එකක් නෙවෙයි පරිප්පු කාලම ඉගෙන ගත්ත එකක් ඔච්චරයි මුළු සංසාරෙටම එකතු කරත් අපි මේක නෙවෙයි අපි සමාදන් වෙන්නේ නැවත නැවත යනවා කියන ගරද්ද සමාදන් වෙනවා මේක සමාදන් වෙන්නේ ඒක හරියට ඒක තමයි ඉතින් ටිකක් මහන්සි වෙන්නේ නැතුව ඕවා කරන්න බෑ දැන් මේ කඩන් හදන්නේ පුංචි කෙලෙයක් නෙවෙයි
නමුත් මේක පොඩ්ඩක් හිතලා බලන්න අපිට අම්මා කෙනෙක් කවදා ඕක කියලා දෙන්නේ. තාත්තා කෙනෙක් අපිට ගුරුවරේ කවදා කියලා දෙන්නේ. කියලා දුන්නට ඔක හරියයිද? හරියන්නේ නැහැ. උත්සාහ කරත් හරියන්නේ නැහැ. මොකද හරි ගියේ එක දකින්න අපේ හිතේ යාන්ත්‍රණයක් නැහැ. හැබැයි වෙනලා දුන්න පස්සේ සමාදක් වෙන්න පුළුවන්. ඇත්තට සතුටක් ඇති වෙනවා. ඊයන්දාසේ භාවනා කරනකොට දැන් මොකද්ද කරන්න වෙන්නේ දැන්? දැන් මේක මේ කමඨාන් සුද්ධ වුණා නම් ඊයාදාසේ භාවනා කරන්න මොකද වෙන්නේ? පිට යන්නත් එපාය ඒක. නැත්තම් පරිත්‍ථිනේ කරන්න බෑ. ඒස පිටපලයන් උඹ බම්බු ගාපන්. ඊළ පිංකම් කරක වෙන හිත හිත. එතකොට මට මේ පරිශීලනය කරන්න පුළුවන්. එතන පිට යන එකක් දෙලියක් නේද මොකද? මං කියන එක තේරෙනවද මන්ද? ඉනිතවසි දැන් පිට යන එක සද්ධාව පිළිබඳ අතිශෝක්තියක් තමයි ප්‍රඥාව නැති දෙයක් වුණාට ඒක ප්‍රඥාවක් නෙවෙයි ඔබ පිට ගිනත මට මේ පරිශීලනය කරන්න බෑනේ ඔබ ඵලයන්ම ඉන්ජු කියනකට බල්ලා ගෙට එනවා මෙච්චරයි බල්ලා ඊට යන එක බඩුගත ඉන්ජු කියනකට එනවනම් ඒකද ඉතින් බල්ලා ට්‍රේන් කරනවා කියන්නේ ඒක අපිලා නෙති කියලා අපිට තියෙන්නේ ඒකේ වටිනාකම මෙනිකේ වටිනාකම තියෙන්න ඕනේ විල්ලු දෙයක් උඩ තියන්න දහතේ වටිනාකම තියෙන සේක කරුණුක තියන්න ඒක නොසලකා හිටියොත් සාපයි අපිට වෙලා තියෙන අපලම කුසල් නැතිකම නෙවෙයි අකුසල් වලට ඡන්ද දෙන එකයි වැඩි ඒක ලොකු දෙයක් කරගෙන ජීවත් වෙන ඒ විතරක් නෙවෙයි ඒක පිනක් කියලා හිතා ඒ වගේ මෙව්වා එව්වා ප්‍රඥාව කියලා හිතා නිසා අපි වගේ පුංචි පිටසක් අතර විතරයි මේව සාකච්ඡා කරන්න අවශ්‍ය තරම් අමුදෝවි හරිති එමනම් කාටද අපි කිව්වොත් මේ පිනක් කරලා කියන්නේ කල්පනා කරනක හොඳයි කියන එක අපිට දහම්පතල ඉගෙනුනේ අම්මා වුණත් දැන් හිතියොත් කියන්නේ ඕකනේ බුදුහාමුදුරට ඔක්ක කනිනවනේ ඔය කියනවා කියන්නේ අතීතයේදී උඹ ඉන්නේ ඔළුව බේරගනි වර්තමාන මොහොතේ වරෙන් ඕකමදි උඹට අදි කුසලකට යන්න පුළුවා කන රත් වෙන්න ගහන ඕක ගැන කතා කරුවොත් කියලා බුදුහාමුදුර කියනවනේ එච්චර ඒක හසේ ගුණකම මේ කරලා බලමුකෝ දැන් කරා ඔය ටික කරමු ඊළඟට තේරේ අං ඇවිල්ලා තියෙනව නැද්ද කියලා ඊට පස්සේ නැත්තම් කියලා කිය දැන් මට ප්‍රඥාව තියෙනවා කියලා ආයෙ කෑ ගහන්න පටන් ගන්නවා සම්බර ඒක තමයි කියලා දුන්නේ ඒ දේ කෙරුවට පස්සේ තේරේ අං ගැට කුපුරනවා වගේ තේරෙනවා ඒ තමයි වෙහෙස ඒ වෙහෙස එනකොට ටිකක් අං ගැට කුපුරනකොට තේරෙනවා කියන දේ සමාදන් වෙන එකකින් අපේ ප්‍රශ්න අපිට අපිට වෙත පැමිණෙන හැමදේම අපිට පුරුද්ද තියෙන්නේ කනපින්දම පුරුද්ද තියෙන්නේ වැරදිච්ච දේවල් චර්චුරු ගන්න බුදුහාමුදුරෝ කිසිම දාසක පැහැදිලිවක් බලන්න බුදුන් දන්නේ මාරපාක්‍රිය කෙලස් හරිදී හරියට දැකලා සතුටු යංගිදොල කෙලස් නිකම්ම සුන්න දුරිය පසතෝ බික්කවේ ඥානතෝ ආසවණ ඛයං වදාමි න අපසතෝ නෝ අජාන මහණි දැක දැන කෙලස් වලින් දුර වෙන්න ඕනේ නොදැක නොදැන කෙලස් වලින් දුර වෙන්න එයා මගේ හිතේ නැවත ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක දකින්න ඕන. ඒක සමාදන් වෙන්න ඕන. ඒතර කෙලෙස් පන්තියෙම ඉවරයි එක චිත්තක්. නෑ එතකොට මේ පළවෙනි චිත්තක්ෂණේ මොකක්ද අරමුණ වෙලා හිටියේ පින්කමකුත් නෙවෙයි නං සතියත් නෙවෙයි නං මොකද ඔය කියන පළවෙනි පටන් ගන්නකොට අරමුණ වෙලා තිබුණා නෑ දෙවිලයි සතියත් නෑ එතකොට ආයේ මතක් කරලා නේ වර්ණ පින්කම් ගත්තේ එහෙනම් සතිය නෙවෙයි කියලා මොකද්ද අරමුණ වෙලා තිබුණා ඒකයි ඒක තමයි අරමුණ රට අකමැත්ත කියන එක තමයි අපි කියන්නේ කුසලයට අපේ හිත කැමති නෑ අකුසලයට රුචි ඕජාව සහිතයි. ඉතින් මේ වෙහෙස එනකොට දන්නවනම් මේක රූප ධර්මයක් නෙවෙයි. මේක නාම ධර්මයක්. නමුත් මේක අනිවාර්යයෙන් මේකට මුණ දෙන්න ඕනේ මේක ස්වභාවයෙන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක අරමුණක් වශයෙන් ගන්න ගිය දවසේ. මේ රූප ධර්මයකට වැඩිය හොඳට තමන්ට පෙරගමන් කර වෙනවා. ඒක දැක්කේ නැත්තම් ඒක දන්නේ නැත්තම් ඉතින් අපි නන්නත් අර ගොයෙන් පටන් ගන්නද කියලා දන්නේ. එيشා මතක තියන්න මත් දැයි පාවීම ඇවිල්ලා තියෙනවා. නීරසකම ඇවිල්ලා තියෙනවා. කම්මැලිකම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි මේකට වෛර කරන එක තමයි අසත්පුරුෂකම කියන්නේ. ඔක අනිත් පැත්තේ නිතන්නා ආශාව රුචි ඒකනේ සංසාරට බැඳින්නේ. දැන් මේක අනිත් පැත්තේ ආශාවේ බැඳීමේ අනිත් පැත්තේ නිරසකම කියන්නේ. ඉතින් නිරසකම නිවන විය හැකි. නිවන් මාර්ගය විය හැකි. නමුත් ඒකට අකමැති නේද?
ඒක දකින්න නම් ඔය චරිත ප්‍රඥාවක් නැහැ නේ ලෝකෙ. ඒක නේ ප්‍රඥාව කියන්නේ. අපි මෙතෙක් කල් ඔන් කරපු කොනහපු නදකින් කියාවු දේ තුන නිවන වෙන්න පුළුවන්. අපි ඒකට සුත් අවස්ථාවක් දෙන්නේ විතරයි කරන්නේ. ඒකම නිවන කියන්නේ යන්නේ. ඒකයි තියෙන්නේ අපි කොහොමද වෙලා පහ වෙලා හිතමු ඒක ඉන්නේ ඉස්සලා දැන් ආස්වාස් ප්‍රසවාස ඉන්නවයි කියලා. අපි ආස්වාස් මේ ප්‍රසවාස කියලා. මේක හිතවිල්ලක්ද මේක ප්‍රත්‍යක්ෂයේද කියලා කොහොමද වෙරිෆයි කරන්නේ? දැන් මේක දැනීම ආස්වාස් වෙනවා ආස්වාස් වෙනවා මේකේ ක්වොලිටිස් එක වෙනු දකින්න ඕනේ. ඒක තමයි. එතනින් පටන් අරගන්න. එතකොට මේ ආස්වාස් මේ ප්‍රසවාස කියලා දැකීම හරහා අපිට හිතන්න පුළුවන් හීනක නෙවෙයි. මනෝවිකාරක නෙවෙයි. ඒක ප්‍රත්‍යක්ෂය. එහෙනම් ඒකේ ස්වභාවික ලක්ෂණ අරා විතර අපිට ප්‍රත්‍යක්ෂය වෙරිෆයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් හැඩ මේ ෂේප් ඇන්ඩ් ද මැනර්ස්. එහෙම නැත්නම් ආකාර සහ සටහන්. මේ ආකාර සටහන් ටික කාටද කියනකොට එයාටත් තේරෙනවනම් ਉਹ ආස්වාද කරනවා මේ සටහන්. මේ ආකාර ප්‍රසාර කරන මේ සටහන් කියලා එයාටත් කියන්න පුළුවන් යස් ඔබ පිස්සුවක නෙවෙයි ඉන්නේ කියලා. ඉස්ලාම මේක වෙරිෆයි කරනවා. මේ වම කියනකොට වම් පොළවේ තියෙනකොට දැනෙන අත්දැකීම සහ දකුණු පොළවේ අපේ තියෙනුත් තියෙන අත්දැකීම් දෙක මනෝවිකාරයක් වෙන්න පුළුවන්. පොළවේ ඇවිද්දට මනෝවිකාර මේ මම 13 මනස කාර්ය කරන්නේ මම අනිත්‍ය දුක්ඛම් බලන්නේ කියන තනි කර මනෝවිකාරනේ. නමුත් මේ වම් තියෙනකොට දැකෙන සටහන් සහ ආකාර සාධාරණ යුක්තියනේ උසාවි ඉන්න මිනිහට තේරෙනවා නේද මේ නඩුකාරයෙක් විතරක් නෙමෙයි පය තියෙනකොට මේවා දැනෙන කියලා අපි ඒකට කොච්චර නොසලකයින් වන්ද. ඒක පණ්ඩලා කොහෙද අපි කොහන්නේ ප්‍රත්‍යක්ෂණ ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද අපේ කතාවේ කවදාකවත් මේක කියවෙන්නේ එයිසයි මත්තර බතු වෙන ඉතා සියුම් දේවල් අල්ලන්නම් ආස්වාසී ස්වභාව ලක්ෂණ සටහන් ආකාර ටික තමයි ඒකෙන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මිනිහා යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද අපට අසුද්ධ කොන්ට ඒ ටික මඟහර වලමනේ අපේ කතාවේ යන්නේ ඊට පස්සේ ගැඹුරු දේට ගියාට පස්සේ අපි කොහේ අල්ලන්නේ අඳයව වල්පත ගත්තාසි අද අල්ලන්න ඕන උඩුවේ එතන යම් කිසි කෙනෙක් ප්‍රතික්ෂේණයට යනවනම් එයා කාටවත් තේන්නේ හුදු භාෂාවට බෑ. මම ආස්වාස කරනවා මට මේ දේ වැටේ. ප්‍රසවාස කරනවා මේ දේ වැටේ. සද්දයක් අහනවා මම දන්නේ මේක ආස්වාස ප්‍රසවාස නෙවෙයි සද්දයක් කියලා දැනගන්නේ මේකේ. රූපයක් කියලා දැනගන්නේ මේකේ. ඒකේ නෑනේ බුද්ධ දෙයක්. බුද්ධ දෙයක් නෑනේ සමීකරණ නෑනේ ඒක ඕනේ අබෞද්ධයෙකුට තේරෙනවනේ. ඉන්නේ ඒ ටික පන්නපු පොන්නසයට විපස්සනාවක් කරා. එක පටන් ගන්නකොට මේ ආයන්න ආයන්නේ තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. මොකද ආයන්න ආයන්නේ මම බෑම් මේ ගුඪ ධර්ම නැහැ. එහාට යනකොට ගොඩක් ගුඪ ධර්ම වෙනවා. ගොඩක් මේ සූක්ෂම ධර්ම වෙදී නිසා පටන් ගන්නකොටම ඒ කරගෙන යන දේ තියෙන ප්‍රත්‍යක්ෂණය නැත්නම් අවුරුගා බලන්න පුළුවන් ගතිය. මම දැක්කේ නෑ මහසි සිස්ටම් එකේ විතර කවුරක්වත් හයිලයිට් කරලා තියෙන්නේ. ඒක කියන්නේ මේ දෙකේ පන්ති කතා උගන්වන්න හදනවා හුස්ම ගන්න හුස්ම ගන්න බව දැනගන්න ඕනේද ඕක අපි දන්නේ නැද්ද ඌව මොකටද කියලා පටන් අරගන්න. හැබැයි ඉහළට යන්නේ කොහොමද මේ බිම ඉඳලා පොළවේ ඉඳලා හරි ගැසෙන කී නැත්තම්. ඒක නිසා විතරම Taman කතා කරන මාතෘකාවේ තව කෙනෙකුට අත්දැකිය හැකි කොටසක් තියෙනවා. ඒ ටික විස්තර කරන ක්‍රමයෙන් කියတဲ့ගේ සත්පුරුෂ සත්පුරුෂක. ඒ ක්‍රමයෙන් කියတဲ့ගේ මෙයා ගැඹුරකට සූදානම් කරනවා. ඒ මුල් ටික සාධාරණ කරන තමයි මේ ගොඩනගිල්ල හදන ෆවුන්ඩේෂන් එක හරියට දාගත්තේ නැත්තම් එහෙනම් උඩ හදන ගොඩනගිල්ල ගැන විශ්වාස කරන්න. ඒ හැම වෙලාවෙම බිග්ිනර්ස් මයින්. හැම වෙලාවෙම පටන් අරගන්න මම ආශ්වාස ප්‍රත්‍යක්ෂණ ප්‍රත්‍යක්ෂණේ කරන්නේ මෙහෙමයි ප්‍රත්‍යක්ෂ කරන්නේ මෙහෙමයි අත්දකින්නේ මෙහෙමයි ප්‍රසවාසය කරන්නේ මෙහෙමයි කියලා පටන් ගත්ත කෙනාට ඉදිරියට යනකොට ඒ අඛණ්ඩ ප්‍රත්‍යක්ෂ සතියේ තියෙන විශ්වාසය නිසා තංගත්ත තැන තියෙන ගොරෝසු ගතිය නිසා එන්නේ සුන්තනකට යනවා. නැත්නම් අතන හිතලුවක් වෙන්නේ ඉති කියන. Tamanda sagana වෙන කෙනෙක් කොහොම ඇත්ත නැත්ද කියලා කියන්නද? ඒ අවස්ථාවේදී ඒ විදිහටම
අපිට සාපේක්ෂව කියන්න බෑ. සාපේක්ෂව කියන්න පුළුවන් මේ බ්ලැන්ක් එකට ගිය සතිය හරහා නම්. එළියට ආවෙත් සතියට නම් එහෙනම් වර්තමාන. ගියත් අන්දමන්ද වෙලා නම් එළියට ආවට පස්සේ තන්දමන්ද නම් නිින්ද විය හැකි, කෙලස් විය හැකි, මනෝ විකාරයක් විය හැකි. ඉතින් ඒ නිසා පළවෙනි සැරෙන් අපිට මොනවක්වත් කරගන්න බෑ. Tamandat bæ. ඒ නිසා එයාට දෙන කමටහන තමයි ඒ බ්ලැන්ක් එකට නැත්තම් දන්නා තැන සිට නොදන්නා තැනට එලිපත්ත පයින්කොට 100ෙන්ද හිටියේ. ඉන්නතක ලෑස්තිල යන්න පුළුවන්. පළවෙනි සැරේ බෑ. සබකෝලයිනේ. ඊට පස්සේ මතු උනේ සානපානේකමද? හිටනේ අවදි උනේ සතියේද? ඉතින් යනකොට සතිය කියලා තමයි වෙරිෆයි කරන්න පුළුවන් නම්. එළියට එනකොටම සතිය වෙරිෆයි කරන්න ස්වභාවයෙන් හිතන්න පුළුවන්. ආයෙනම් මැදක් තිබිලා තියෙන සතිය. නැත්තම් හිතලු. ඉවගේ ඒක සියුම් සාපේක්ෂව අල්ලන්න ඕනේ. ඒක මේ නයි විපස්සනාවෙන් අල්ලන්න ඕනේ. ආනාපාන කරන වෙලාවේ අල්ලන එක ඊට වඩා බොහොම ගොරෝසු ඉන්නේ ගඩොල් කැටයක් වගේ ඉන්නේ. එතනින් තමයි වැඩේ අල්ලන්නේ. එතනින්ම තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මෙයා ප්‍රායෝගික මනුස්සයෙක්ද නැත්නම් මනෝ විකාරකාරයෙක්ද. අද තියෙන භාවනා ක්‍රමات එක බලනකොට කොහෙන් පටන් ගන්න කොහේ යනවද කියලා හිතා ගන්න බෑ. මොකද මේ මූලික දේ ඒගොල්ලෝ කියනවා ඔය දෙකේ පන්තිව අපිට බෑ. අපි පටන් ගන්න චිත්තානුපස්සනාවේ අපි පටන් ගන්න වේදනානුපස්සනාවේ අපි පටන් ගන්න ධම්මානුපස්සනාවෙන් කියලා පටන් ගන්නවා. ඉතින් අටුවාචාර්ය වාද කියන මේ අහතට ඉනිමක් බඳින්න හදනවා. සාමාන්‍ය මනුස්සයෙකුට තියෙන සාමාන්‍ය ධර්මයේ ෆිසික්ස් ඒගොල්ලෝ කියන ඒක නම් ඉති වැඩ නැහැ නේ. ඒක ඉතින් කවුරුත් දන්න දෙන්නේ කියලා ඒක මඟ අරගෙන. මඟ අරපු ගමන් හිත අතවලල්ලේ අරගෙන. ඉතින් හැමදාම ඉඳ ගන්නකොට දුවඩ සර්වේ කරන කෙනෙක් ඉස්සලාම් බෙන්ච්මාක් එකට කියලා ඔරියන්ටේෂන් එක අරගන්නේ ඕන බෑරින් කක් ගන්න. අරන බෙන්ච්මාක් එක කල්ලන ඕන. එතනදී ටියුල් ලයිට් එක තියන්නේ බෙන්ච්මාක් එක නැත්තම් හැමදාම දන දන දාලා ඔරියන්ටේෂන් එක ගත්තට රීන්ෆෝස් කරන්න බෑ තරමට. ඒ නිසා අපි එක පොයින්ට් එකක් අල්ලගන්න ඒක පිළිබඳව ෆුල් තරව යන්න ඕනේ. අසස්පසස් ඇල්ලුවා නම් ඒකේ තියෙන මේ සාමාන්‍ය මිනිසුන්ට තේරෙන ධර්මයෙන්මයි පස්සට හම් වෙන ගැඹුරු තැනදී වෙරිෆිකේෂන් එක නැත්තම් මේ උරගා බැලීම සිද්ධ වෙනවා. හරිම අමාරු තේරුම් කරලා දෙන්න. ඒක හොර දෙනෙක් ගැඹුරු තැන් වලට ගිහිල්ලා එතනින් පටන් ගන්න හදලා නැත්නම් මූල් ටික අමතක කරලා යනවා. එතකොට මේ ඉනි මගේ පළවෙනි තට්ටුව අතරලා අමතක කරලා යන්න හදලා. ඒකේ තියෙනවා හරි හම්බල් ගතිය. ඒකේ තියෙනවා හරි නියතමානී ගතියක්. හැමදාම බිගිනු. හැමදාම මම ආදුනිකයෙක් කියන. බුදුහාමරොත් එක බලන්න අපි ඇත්තටම ආදුනිකයි. ඒ හැමදාම ආශාසෙන් තියා ප්‍රසවාසෙන් තියා බලන්න ඉපදිච්ච බබෙක් ඉස්සල්ලාම හුස්ම දිහා බලනවා. එතකොටම හිත තිරියනවා. එතකොටම හිත ඩවුන් වෙනවා. මම ආනපන හොඳට දන්නා මට කීක මම ආනපන කරන්න පුළුවන් කියලා කියනකොටම තේරෙනවා අයියා කාලයි. ගොඩ ගන්න බෑ මං යන්න බුරුම යන්න ඉස්සලා ප්‍රේමසිරි ආම්තුරන්න ගියලා මට කිව්වා උඹ කනවා බුරුම ගිහිල්ලා හොඳ කෑමනක් ඔය කතා කරන්න යන්න එපා. ගිහිල්ලා කියන දේ කරපන්. මං ගොඩ ගන්න සමාධිය තියෙනවා කියලා පටන් අරගත්තා. එතන කිව්වා. කවදාකවත් බුරුමේ ප්ලග් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒ සෝන්නේ ඔය කතා කියන කෙනෙක් කිට්ටුලක් ගන්න. ඊවන්සර් ධර්මයේ පිටන්නේ නැහැ. එයා දැනගන්න ඕනේ ඔබ වහන්සේ කියන්නේ මොකද්ද? ඒ දේ මං කරලා බලලා මෙන්න මෙහෙම මට වැටෙන්නේ කියලා මේ සරල අර බේසික්ස් ටික නැත්තම් අපිට මේ ඕන කෙනෙකුට අහුවෙන අත්දකින්න දේ එතනින් පටන් ගත්තා නම් වැඩියි. නැ මේකත් ලොකු දෙයක්. පොඩි කාලේ මට මතකයි අද්දක දිගෑරුණ වටේ කැරකිලා වැදුනොත් නැද්ද කියලා මොකද කැරකිල්ල තාම තියෙනවනේ. දැන් ඊවුන් නම් ඔය දෙල්ලක් කරන්නේ නැහැ. අද්දක දිගෑරගෙන කැරකිනා වේගෙන් කැරකිලා නතර වුණත් ඇතුලේ කැරකනවා. අනේ සෙල්ලම යනවනේ. ඒකට අපිට පේන්න පටන් ගන්නවා ගියේ ගැම්ම කැරකෙන ගැම්ම උහි ඇඟේ තියෙනවා.
ඒ වගේ අපි මොනම කතා කරමින් බලන්නේ කතා කරපේ ভাইබ්‍රේෂන් එක ඊගාව කතා කරනකම් තියෙනවා. මොනවාරි වැඩක් කෙරුවොත් ගැම්මට ඒ මොමන්ටම් එක ගෙදීන. ඒ මොමන්ට් එක තමයි ඊගා චිත්තක්ෂණෙත් එක හුක් එක දාන්නේ. ඒකට බුදුහාම කියන්නේ භවණෙත් තියෙනවා. ඒ නිසා අපිට තීරුම් ගරගත්තොත් එහෙම අපි වේගෙන් යන ප්ලේන් එකකින් ගිහිල්ලා වැහපු ගමන් තීරණ නිකන් ඒ ভাইබ්‍රේෂන් එක තමයි දැනෙනවානේ. වාහනේ ගමනක් ගිහිල්ලා ආපහු මේකට හොඳට අවදි වුණොත් රිකවරි කරේ. මම ළඟ තියෙන්නේ වාහනේ කියේ ভাইබ්‍රේෂන් එක. මේකට තෙහෙට්ටුව කියලා අපි කියන්නේ. ඒක මගාරින්න නෙවෙයි. ඒකට හොඳට අවදි වෙන්න. අවදි වෙච්ච ගමන් රිකවර් කරන බොහොම එක. ජෙට් ලැග් එකකට වුණත් අවදි වුණොත් මේක තියෙන්නේ කියලා ඒ විදිහට බැලුවොත් අපේ මුළු ජීවිතයේම යට විකෘතම වෙන ভাইබ්‍රේෂන් එක තිනේකට භවය කියලා කියනවා. වගේ වෙලාවක ඇත්තක වහකට ගහගෙන ඇතුළට ගිහම අපිට පේනවා දිගට පවතින මැරිලා නැති බවට සංඥාවක් හැම චිත්තක්ෂණයකම පිට කරනවා. ඉඳ කියලා නැති බවට චිත්ත සංඥාවක් හැම වෙලාවෙම නිකුත් කරනවා. ඒ වගේම මම අවදි කියන එකේකට සතියෙන් ඉන්න බවට සිහිමුර්ජාව ළඟදී බවට මේ සංඥාව පාළුව කියලා අපේ හිත අඳුනගන්නවා. තනිකම කොම්මුනා කියලා. අතපල්ලි වැටු. නේද මොනවාක්වත් නැතුව තනිකරන දැනකොට අපිට එන්නේ සංඥාව මැරෙල නැහැ කියන්නේ මේකට අපි හුණියමක් කියලා ගණන් කරනවා කාලකන්නිකමක් කියලා ගණන් කරනවා පාලුගතියක් කියලා ගණන් කරනවා එහෙම නැත්නම් තනි වුණා කියන්නේ ඒ නිසා අපි ස්වභාවික බයක් තියෙනවා ඒකට ඒලි මල ලෝන්නස් ඇන් ලෝන්ලිනස් කියලා කියනවා අපි ලෝන්ලිනස් වුණොත් ඒක අපිට සාපයක් මේක ලෝන්නස් කියන වචනේ දැම්මොත් සුභාසිච්චි ඒසතු පුළුවන්තර බලන නිකන් නෝද සෙයිදී රටා පුළුවන්තර බලන ටොපියක් කකයි අපි කැමති නෑ තනි වෙනව ලඟින් ඒකට වෙන්නේ කාලකන්නිකම ඒ බුදුන් කියන ඕකට නම වෙනස් කරනවා හු දෙකලාව උට විවේකී කියන උට විශ්‍රාමී කියන ඉතින් අපි උඹලාට ඉන්නේ ඒකේ තවද වැඩි වෙලා කොච්චර බිසි ලයිෆ් එකක් ගත කරත් අපි ඉන්නේ ඒකේ නමුත් ඒකට වෛර කරන නිසා අපිට ඒකේ සමාදාන අපිට ඒකේ ආනිසංස බැහැ ඒක සමාදන් වෙච්ච දවසේ මේ භාවනා කරද්ද තුඟක් කරලා තනි වෙන්නේ නෑ. මොකද හැලදින් මේ ভাইබ්‍රේෂන් එක. අගේ කරන්න දන්නේ නැති මොකද ප්‍රශ්න. අගේ කරන්න ගිය ගමන් අපිට පේනවා අපි කොච්චර බිසි ලයිෆ් එක ගත කරාද. ගාක්ලාට හිත තියෙන වර්තමානේ දන්නේ නෑ. ඉපුණු මලේ රුව එමල දනී දෝ මල කිදුවේ උඹ හැඩරුව බලන්න එපා කියලා නන්දමණි හින්දුවක් කියන්නේ. අපි නිවන් දැකලා තියෙනමුත් අපි දන්නේ නෑ ඒ උන්ට අපි හිත ආදි ආස කවුරුත් එක්ක කතා කරා. අපි හරි ආස ටෙලිවිෂන් එක බලපන්. අපි ආස පත්‍රේ බලන මොකද අපි ජීවන දැකලා තියෙන්නේ කාලකණිකව. උදකලාවක් වශයෙන් නෙමෙයි දැකලා තියෙන්නේ පාළු ගතියක්. ඉතින් ගොලේ ඉතින් මොකද කරන්නේ? ජීවන ලැබෙන්න එක සෙනඟ මැදට යනවා, රේඩියෝ දාගන්නවා. ඒ අසත්පුරුෂයා. සත්පුරුෂයා දැනගන්නවා අද ඉන්නේ අපි කොච්චර බිසි ලයිෆ් එකක් ගත කරත් වැඩි වෙලා ඉන්නේ තනියම. මේකට සාදු කියපුවම ඉවර. ජීවිතයමකෝ, බඳපුවාමකෝ, පැවිදි වෙච්චාමකෝ මේ ආකල්ප වෙනස කවදද සිද්ධ වෙන්නේ? ඒකට කියනවා මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප. ජී xmlnsමි මේ අවසන් කිසි මොනවා හරි දෙයකට හිත දාලා තිනවට තනි වීමට බය. තනි වෙන්න බය සීලිය නැති නිසා. කෙලෙස් වැඩි නිසා. සීලවන්තයාට තනි වෙනකොට වෙන මොනම දෙයක් අත් ඕනේ, කණ්ඩත් ඕනේ, පොණ්ඩත් ඕනේ. මගේ වැඩක් කරන්න මට ඉන්න. පීරදේ වලට අපි වැරදි ගිහිල්ලා ඇවිල්ලා වෙනසකට සවන්වාසි කියන වගේ ඒක ඉතිවිවල හරි කවුරුද කොහොමද ඒක මට සවන්වාසි කියන පස්සේ හැබැයි ඒක කියන්නේ නිකන් මේ වැඩක් නෑ මොකක් හරි රිලැක්ස් කරන්න හරි නෑ රිලැක්ස් කරන වෙලාවේ සිද්ධාක් ඇහුවට ඒක හොඳ රිලැක්ස් එක කරන එක සිද්ධාක් නා කරන එකද කියන එක ප්‍රශ්න ඒක ඔතේ ඒක එකක් අපි ගමු නැත්තම් කරන්න බෑ සිද්ධාක් අහන බව දන්නවනම් ප්‍රශ්නයක් නෑ මේක මොකක් හරි කිව්වෙනවා දැන් මොන හරි කරන්න ඕනේ මේ හරි ඒකට එන්නේ අතෙන් අල්ලන්න එපා ඉස්සල්ලා අපි දැන් අපි ගෙදර ආවම තරමෙන් දහම තේරෙන්න ඕන ගෙදර ආවයි අපි ගුරුම කාර්ය රටතාවට යන්නේ තරමෙන්ද වෙන්නේ ඇමරිකාට ගෙදරවත් කලසෙමින් ඉන්නේ. දැන් මං කියන්නේ අපේ ක්‍රමයේ හැටියට ගෙදර ආවම තරමන්නේ මම දැන ගෑනු කට්ටිය උපනවා කියනවාද කියන්නේ.
දැනගත්තපස්සේ ගෙදර ආන පස්සේ අපිට රිලැක්ස් වෙන්න අපි සින්දුවක් දානවා කියමු. අපි දැනගන්නවා නම් දැන් මම ඉන්නේ සින්දුවක. තියෙන සතිය තියෙනවනේ ප්‍රශ්නයක් ඇත්තේ. ඊට පස්සේ සින්දුව නැති දවසේ මට දැන් අප්සෙට් නේද? මට බැරිද මේ රිලැක්සේෂන් එක බාහිර හේතුවක් නැතුව ගන්න. එතකොට විමුක්තියක් තියෙන්නේ. ඒක නිසා එතෙන් යන ඉස්සල දැන් දැනගන්න රිලැක්ස් එක තියෙනවා. ධර්මත් රතිනේ මේ පොඩි හින්දුවක් වරිත. අරපතල කීදම නෙමෙයි හින්දුවක් කියන්නේ. ඔකට කොම්ප්‍රොමයිස් කරපන්. අපි දැනගනින් ඔබ වාලා. අපිට සින්දුවක් නැතුව බෑ. ඊට පස්සේ බලන්න තියෙන්නේ සින්දුව නැතුව මේ රිලැක්සේෂන් එක ගන්න බැරිද? ඒත් බලනකොට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඉස්සල සින්දුවක් ටිකක් කරලා ඇහුවට එයා දන්නවනම් මට කාගේ හරි එල්ලිලා ඉන්නවා. හේතු වෙලා ඉන්නවා. මේ හේතු වෙලා ඉන්න දේ නම මම ගන්න සත්‍යික මරණ එක නෙවෙයි. වරකම් කරන එක නෙවෙයි. කාම මිත්‍යාචාර නෙවෙයි. ඉතින් අහිංසක වැඩ. හැබැයි බැරිද මේ අහිංසක වැඩෙත් නැතුව ඉන්න කියලා බලන එක ඔයගේ සෙකන්ඩ් ස්ටේජ් එක. ඉතින් ඉස්සල දැනගන්න ඕනේ මම සාමාන්‍ය ක්ලාසික මියුසික් කරම නවල් එකක් කියවන ඉවත සාමාන්‍ය පුරවැසියන්ගේ වැඩනේ. හරි. එතකොට රිලැක්ස් වෙනවා. නමුත් ඩිපෙන්ඩන්ට් නේ. එච්චරයි බුදුරජාණන් කියන්නේ එච්චරයි ඒ තාක් ඔබ 16 කේ තරම්බ කඹරුන ඒ තරම්බ වාලා ඉසල සරල දෙයට ඩිපෙන්ඩ් වෙලා සරල දෙයක් නැතුව ඉන්න එක්ස්පෙරිමන්ට් කරන්න ඒක නිකන් සින්දු අහන එක හොඳ නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ අන්තිමට තේරුවා බීතෝවන් මියුසික් නම් අහන්නේ ඔය පැස්ට්‍රෝලේ මියුසික් එකේ මොකද්ද පෙන්වන්නේ බීතෝවන් එයා පෙන්වන හાર્ට් බීට් එක ඒකෙන් තමයි ඒක තමයි ලෝකේ තියෙන හොඳම ඒකල ගෙනල්ල මියුසික් නැති චිත්තක්ෂණයට ගේන්නේ ඒකල ආයි මියුසික් එක පටන් ගන්නකොට අර මියුසික් එක නැති එක තමයි ලෝකේ තියෙන හොඳම මියුසික් එක මම කිව්වා ධම්මික අනුරූප පැස්ට්‍රෝලේ මියුසික් එක සිම්පනි එක අහන්න මම හොලන්ඩ් වල ගියාට පස්සේ ඔරිජිනල්ස් කැසට් එකක් ගෙන ගිහලා අහගෙන හිටියා සිතු අඩුකල බීට් එක අඩුකල ගෙනල්ලා මියුසික් සයිලන්ට් කරනවා සයිලන්ට් කළා ආයේ සරයක් මේ තන නිල්ලක ඉඳගෙන ෆ්ලූට් එකක් ගන්න සද්දේ එන්න මට ගත්තාම හොඳම කැලේ තමයි මියුසික් එක නැති ඒක බීතෝ විතරයි දැන් අපි දන්නේ බීතෝන්ගේ මියුසික් විතරයි ඒක කලකම්බැල්ලේ මියුසික් එක නැතික තමයි හොඳ මියුසික් එක. ඒ නිසා මියුසික් එක ගන්න. මියුසික් එක අපි ආරමුණු කරමු. මියුසික් එක නිමිත්තක් කරගන්න. නිමිත්තක් කරගන්න මේකෙන් ඩිපෙන්ඩන්ට් ඉන්ඩිපෙන්ඩන්ට් දෙක විතරයි දැන් ප්‍රශ්න. ඒවා රිලැක්සේෂන් එකත් වාරද ඔක්කොම තියෙනවා. අන්තිමට මියුසික් එක නැති කරන්න පුළුවන්. ඊතර ධර්ම, ඊතර ආගම. මියුසික් එකට යන ස්ට්‍රැටජිස්, ෆිසිකල් ස්ට්‍රැටජිස්. අපි අතරම් බලනකොට අපි දවසේ මම කියන්නේ සතුන් මරණ එකෙක් ගත්තත් බුදුහාමුදුරුව අහන යකෝ දවසම සතුන් මරනවා දෙක. ඒනට උ දවසම පෙළෙනවනේ. ඉතින් උ අපාය යනවා. උ දන්නවනම් මං සතෙක් මැරුවා විනාඩි 5යි නමුත් පැය 24කුත් 23කුත් විනාඩි 55ක් මං සතුන් මරලා නැහැ කියන එක උ සමාදන් වෙනවා උ අපාය යන්නේ නැහැ. උ පැය 24ට අඬන්න ගත්තොත් චික්කේ වෙච්චි වැඩ කණේ කුඹියක් පෑගුණ අම්මෝ මට වෙච්ච දෙයි කියලා ඉතින් ඉන්නේම අපාය. මේ දැනුත් ඉන්නේ අපාය. අපි ඕකනේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. අපි සමාදාන වෙන්නේ වෙච්ච වැරදි ටික විතරයි. කවදාද අපි සන්තෝෂයෙන් එක චිත්තක්ෂණයක්ම සතියෙන් හිටියා. මට මාන වෛද්‍ය ආසකමක් තියෙනවා දෙකක් ඉන්නේ. මම මේකේ උඩ තිර වඳිනවා කප්පට කරඬුකට වඳිනවා වගේ වැඩි කල්යන් නෑ නිකන් දක. ඇත්තටම හුඟක් වෙලාට පව කරමින් නෙවෙයි ඉන්නේ. මොකද පව කරන්නේ නැති ඒව අපි නියුට්‍රල් වෙලා යනවා ඒව මෙමරි එකට යන්නේ. පවු ටික විතරයි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඇහැට වැඩි තිබුණ වගේ කැවි කැවි තියෙදි තු අපායයි. ඔතු දන්නවනම් වැඩි වෙලාවේ මිනිස්සු වශයෙන් අපි ගත කරන දේ ඉච්චර පවු කෙරෙන්නේ නැහැ. මේක සමාදම් වෙන්නේ කවද්ද? පවු මං කියන්නේ සමා පවු කරලා ගැන අමතක කරන්න කන් හිටපන් කියන එක නෙවෙයි. පවු සමාදම් වෙන්නේ නැහැ. නියුට්‍රල් මයින්ඩ් එක නැත්තම් සාමාන්‍ය මනස සමාදම් වෙනකොට අර පවු එන්නේ ඉන්න පැත්තකට තමයි. මෙයාට ඉන්න තරක් නැහැ නේද? ඒස සංකල්පය කියන්නේ පව කරන පින කරන වෙලාව නෙවෙයි සාමාන්‍ය වෙලාවක අපි මොනවද හිත හිතයි ඉන්නේ හිත හිතයි ඉන්නේ කරපු වැරදි ටික විතරම මනුස්සයෙක් වෙන ඌණියම් කරන්න ඕනේ කවුරුකත් ඌණියමක ඉන්නේ ඉතින් බුදුආර කරන ඇයි හත්දී යන්නේ මනුස්සකම හිතපංකෝ මනුස්සෙක් වෙයන්කෝ මේ වෙච්ච දේවල් ගැන කණ පින්දම් ගහගෙන අල්ලපු කෙනාටත් SMS ඇර කතා කර කර ඌගේ ඔළුවට කක්ක දමදම ඒකනේ අපි සහෝදරකම කියන්නේ අපි නෑදෑකම කියන්නේ මට හම්බෙච්ච කුණු ටික ඔයගෙන් ගිහා ගත්තත් ඔන්න හරියන්තම්. ඒ කියන්නේ ජීවිතේ මල් විහිප්පල් කියලා කියන්නේ. ජීවිතේ ඇත්තටම අපිට ලැබෙලා දෙන ජීවිතය ඉතාම සුන්දර ජීවිතයක් ලැබෙලා තියෙනවා. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් පව් කතා කරන අමනියොත් එක්ක ඉඳලා විදේශේ මොයි ප්‍රවෘත්ති මධ්‍යස්ථානත් එක්ක ඉඳලා කුණු වෙලාතියි. ඒ දවසේ කුණු වර්ප ටික ඇහුවේ නැත්තම් බත් කන්න බෑ. අත්තරේ බැලුවේ නැත්තම් බත් කන්න බෑ. ප්‍රවෘත්ති ඇහුවේ නැත්තම් බත් කන්න බෑ.
රේඩියෝ එකේ නේ වුණු කන්දල් උන් කරන්නේ ලෝකේ තියෙන කොහොම කුණු ටික ගෙනලා විනාඩි 5කින් දඩපඩ ගාලා කියවුණු. ඉතින් අපි බත් එක පැත්තක දින ඒ කුණු වරපේ හුවට පස්සේ අම්මේ දැන් මේ හිටියට පස්සේ දැන් පත්‍රේ බලන්න නැති වෙච්චාම ගෙදර යන්නේ දැන් දවස් 7 රිට්‍රීට් කරනවානේ. ඉතින් මං කියනවා ගෙදර යන්නේ රෑ 7ක් කන්න බැරිව. ඉතින් ඉක්මනට ඒ ටික දවස් 7ෙන් පත්‍ර ටික කියවන්න. අල්ලපු ගෙදර කටුම්බි කටකොක්ක ඔබ ධාන කයිවරු කියලා කියලා ඉන්නුනේ අල්ලපු ගෙදරත් එක්ක. ඒ ටික තමයි දවස් 7ේ කල්පනා. කක්ක නැතුව ඉන්න බෑ. කක්ක නැතුව ඉන්න බෑ. මන් දන්නේ තේරුණාද කියලා hina වෙන්නම් තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්න පිස්සු. මම ඉස්සර බලන්නේ නැහැ. නියුස් බලන්නේ නැහැ. ඒක නෙමෙයි මං කියන්නේ. අපි කරන්නේ අපේ රීල් එක අරගෙන පරණ කුණු කන්දල් බලපල ඉන්න එක. මරන වෙලාවේදී ඕක තමයි නැගලාදී ඒක ඇබ්බැහිට යනවා. ඒ කියන්නේ කුණු කන්දල් ටික ටක් ගාලා වෙනවා. ඉතින් අල්ලපුවාම බැල්ලියක වැඩේ උපදීද ගැරන්ටියක් වෙයිද කියන්න බෑ. ඇයි මේකම නේ හිත හිත ඉන්නේ. නමුත් අපි හිතන්න පටන් ගන්නනේ අපි බණත් අහලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා වර්තමාන මොහොතේ ඉන්නන මනුස්සකම. මැරෙන්නේ ඉස්සලා අපි දන්නවා ඒ ටික ඉරේස් කළා දානවා. ඒක නම් සතුට වෙනවා අපි. සාමාන්‍ය සරල මනුස්ස ජීවිතයක් ගත කරලා තියෙනවා කියන. ඒක වැඩි දෙති ලොකු ස්වාමීනාති කියනවා බුදුජානනාසේ මිනිස්යා වෙත පැමිණෙන්න පුළුවන් දුක් කුච්චර කන්දරාවක් අයින් කරලා දීලා තියෙනවා. භාවනා කරලා නෙවෙයි තර්කණේ. භාවනා කරලා නෙවෙයි තර්කණෙන් අල්ලලා දීලා තියෙනවා. ඒ තර්කණේ නැතුව භාවනා කරන්නත් බැහැ. ඇයි අනිතරෝ තමයි දෙතිගෙන නෙයි. ඒක නඩ භාවනා කරන්නේ. තමයි තමයි මෛත්‍රී කරන්න ඉඳගෙන ජොලියේ ඉඳ. මම දැන් මෙතන ඉන්නවා කියලා ඒක සමාදම් වෙන්න තිබුණේ දැන් මොන සත්‍යයක්වත් පිටවන්න. අපිට හරි අමාරුවක් නේ තියෙන්නේ මේ කයත් එක්ක ජීවත් වෙන්න. අපි වැඩිම අනුන්ගේ කයක් ගැන හිතනවා. අනුන්ගේ තනක් ගැන හිතනවා. අතීත නාගත හිතේ ඉඳලා මුළු සංසාරයක් ඉඳලා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කරලා තියෙනවා දුක්ඛ සත්‍ය තේරෙන ක්‍රම හතරක් තියෙනවා. පීලනට්ටෝ සන්තාපනට්ටෝ පෙළන ගතියක් තියෙනවා. මේව නිතරම හෙල්ලෙලි තියෙනවා. ඒක හරියට කුල්ලට දාපු හාල් ටිකක් පොළනකොට හාල් ඇට එකට ස්පාසුවක් නැහැ. මොකද මේ සෛලයේ එකම සෛලයක්වත් විවේක වෙලා නැහැ. හැම වෙලාවෙම ඒක ভাইබ්‍රේෂන්. ඒක තමයි ලයිෆ් කියලා කියන්නේ. ඒක තමයි එක්සිස්ටන්ස් කියන්නේ. භවය කියලා කියන්නේ. මේක දකින්න අපිට බෑ. අපි වෙනට අනුන්ගේ ভাইබ්‍රේෂන් බල බල ඉන්නේ. අන්තිකේ තවන ගතියක් තියෙනවා. නිතරම එන්නේ. ජීවිතයත් තියෙනවා උණුසුමක් තියෙනවා. මේ තවන සහ පෙළන ගතිය තමයි අඩියේ මේකේ තියෙන්නේ. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. පණ කියලා කියන්නේ. ඉතින් අපි ඒකට බය නිසා ඉස්තික දේවල් බල බල ඉන්න ලෝකේ වටේ තියෙන්නේ. මේක නිතරම ෆ්ලක්ස් එකක්. මේක නිකන් අලු කොටකට ගලක් ගැහුවා වගේ තියෙන දෙයක්. නිකන් ටීවී එකේ ස්ක්‍රීන් එකේ ඩොට්ස් හදන වේලාව. ප්‍රෝග්‍රෑම් එකක් නැහැ. ඉතින් මේක දකින්නට වඩා අපි ඉක්මනට ටියුන් කරලා බලනවා. ගෑනියෙකු මිනිකු පේනවනම් අන්න පිච්චර එක. ඉතින් සම මේකට යන්න ලොකු උදානම් ශරීරයක්. මේක නැතිකම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේකට සමාදම් වෙන්න තිබුණා. ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකම් මේකේ ඉන්න පුළුවන් නේ 100%ක් මේක කෙලස් නැහැ. එතන ඒ එහෙමනම් ඒ මනුස්සයාගේ ලොකු සත්පුරුෂ ගතියක් තියෙනවා. ලොකු තෑග්ග පිළිගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකේ මනුස්සයෙන් අයින් කරන මායයට බෑ. ඒකේ අයින් කරන කෙලස් වලට බෑ. ඒකෙන් අයින් කරන්න ගැහන පිළිමුණයි කියලා බෑ. ඒක තමයි මානව ඓතිහාසික කතිය. අපි මානව ඓතිහාසික කියලා හඩම් කරාට මොන කුණු හරි බෑ. අපි ඕනම් වෙලාවක අපිට භවයට යනවා. අර්ථමහම කියන්නේ ගියාම පේන්නේ ඔක තමයි ෆ්ලක්ස් එක පේන්නේ. ඒ තමයි බුදුහාම අනිච්චං කියලා කියන්නේ. අනිත්‍ය කියලා කියන්නේ. කියන්නේ එක ෆැසට් එකක් නෙවෙයි. ඒක ෆ්ලක්ස් එකක්. ඒකට කියන්නේ සන්තති කියලා. සමහර ලාඩ පොඩි පොඩි දෙයක් සමහරට සවුන්ඩ් එක මට ලයිට්නස් එක 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 වෙලාවල් දෙන ඒකට ෆැසට්ස් ගොඩක් තියෙනවා. ඒක තමයි ප්‍රകൃති. ඒක තමයි ලෝකේ මූලික ප්‍රාග් ශක්තිය. ඒකෙන් තමයි මේ තේරම් ලැබෙන්නේ. අපි ගන්නවා ඒක අඩියටම ගෙනියන ලෙවල් එක දිහා බලාගෙන ඉනවා කිසි දෙයක් වාටපත් නැහැ. ඒක ෆුල් පොටෙන්ෂල් නතින් මැනිෆෙස්ට්. ඒ පොටෙන්ෂල් එක තමයි නිවන කියන්නේ. ඉතින් යනකම් රිඩියුස් කරන්න පුළුවන් නම් ඒක මැනිෆෙස්ට් වෙලා නැහැ තාම. සත්‍යයක් රූපයක් වාටපත් වෙලා නැහැ. පොටෙන්ෂල් එක තියෙනවා. ඉතින් අද විද්‍යාවෙන් කියලා කියන්නේ අපි කොන්ෂස්නස් එක තමයි මේ පොටෙන්ෂල් එක වෙන එකක් බාට මැනිෆෙස්ට් කරන්නේ. මැනිෆෙස්ට් කරාට පස්සේ ලෝකයක් වෙනවා. පුළුවන් තරම් පොටෙන්ෂල් එකේ හිටපන්.
යක් කරන්න යන්න එපා. දෙයක් වෙන්න දෙන්න එපා. වෙනවයි කියලා කෙන කෙලසිනවා. කොන්ෂස් එක අන්මැනිෆෙස්ටඩ් තියාගන්න. වෙන උදේ ඉඳලා හැන්දෑනකම් බලපුවාම නිකන් මෙලිගුවක් තියා බලා ඉන්නවා. ෆ්ලැට්ස් එක. මේ හරි ෆ්ලැට්. හරිම බෝරින්. හරිම මොනොටොනස්. හැබැයි කෙලසිනවා. කියවෙදී තුනයි ඊට මීට වැඩි හොඳයි කහ පාට නිල් පාට දකින්න නම් හතරස් දකින්න නම් රූප දකින්න නම් ඉතින් අපි මොනවා හරි මේකෙන් නිර්මාණ කර කර කෙලස් වලට කැමති. ඒක මම කරන දෙයක්ද ඇහැ කරන දෙයක්ද කියලා කියන්න. ඒකට මම කියන්න බතිනවා. නැති නිරායම නිරාගිලනේ එකින් එකට යා වෙලා තියෙන්නේ ලොග්ගල් තියෙන්නේ ලොග්ගල් එකට විචීප එකක් එක නිරාගිල එකට එක ලොක් වෙන තියෙන්නේ මගේ එක ෂාප් කට් එකක් නැහැ ෂාප් කට් එකක් තියෙන මේ වෙන් කරන්න පුළුවන් මේක මෙහෙම ඇමිනිලා තියෙන්නේ ජේන්සා කට් එකක් ගත්තට පස්සේ පේනවා අරකින් කැලකුව මේකින් කැලකුව මැදින් කැපිලා තියෙන්නේ ඉතින් ඒක වෙන් කරගන්නවා කියන එක ලේසිනේක හයි කරලා තියෙන්නේ මේ හුක් වෙන තාලෙක බව නිට්ටියක් හැම වෙලාවෙම තියෙන එක තමයි අනාගත බලාපොරොත්තු කියන්නේ. අපි එක සුබ දෙයක් විදිහට අඳුරලා දීලා තියෙන බුදුහාමරණේ බලා අනාගත බලාපොරොත්තු තියෙන තාක්කල් සංසාරේ තියෙන. වර්තමානයේ සියල්ලම සම්පූර්ණයි කියනකොට බව නිට්ටියක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒකට එන්න බෑ අපිට හිතන එහෙම කිරුත් කොහොමද අනාගතය අස්තවිසුම් කරන්නේ කොහොමද දරුවන්ගේ අනාගතය බලන්නේ රටේ ආර්ථිකය කොහොමද යන්නේ කියලා ඉතින් ගොඩක් බව නිට්ටිය තමයි මේ අධ්‍යාපනයේ තනි ක්‍රම යොමු කරන්නේ. ඒක දිගේ ගිහිලා කොහෙ නිවනක් වත්. ඒක දිනේ එන්නේ අර නූල් ගෙත්තම මේ මොනවාද? රින්ද කොටක්. රින්දේ පුඩුව කවදාවත් ඉවර වෙන්නේ නැහැ. මේක දාගත්තා මේක ඇද්ද මේක දාගත්තා. ඉතින් ඕක ගහ ගහ යනවා. ඊට පස්සේ ඇය ගොතන අර රින්ද ගොතන රිල්ලන් දානවා. රින්දර ගොතන හැබැයි ගොතන ගොතන එක ගැතින. ඒක ඒක කාමයට තරම් විතර ඇබ්බැහියට යනවා. බෝරින්. ඒක බෝරින්. නිරාමිත දෙමිතේ කියන්නේ ඒක බෝරින්කම නිසා ඇබ්බැහිය නැහැ. කාම සුඛය එහෙම නැහැ. ඒක භව නිට්ටියත් එක්ක යන්නේ. ඒක බෝඩම් එකක් නැහැ. ඒක මේ කකා කකා යඩ පුළුවන්. නිරාම සුඛයත් ඒ වගේ ට්‍රිප් මොකක්ද ට්‍රික් එකක් තියෙනවා. බෝඩම් එක නිසා බේරෙන්න. ඒක වේන්නේ අපිට කාලකන්නික මගේ බෝඩම් එක වේන්නේ කාලකන්නික මම එතනින් තමයි ගැලවෙන්නේ. නිර්මිතුකේ තියෙන බෝඩම්. ඉන්සයි කොහොමද කත්තේක පොල්තිල් ගහන මම පටන් අරගන්නේ. ඉන්සයි කෝල් එක ගෑවෙන්නේ. මෙතන කෝල් ලැබල. ඒ ටික තමයි දරුවන්ට පුරුදු කරන්නේ. දිනියකට වන්දි ගියෝ බල්ලා. ඒව පුරුදු කෙරුවනම් ඒකට වන්දි ගියෝ බල්ලා. පුළුවන් නම් දරුවන්ට අත්පාද බල්ලා. ඊයත් කතා කළා මං කිව්වේ මට සන්තෝෂයි බැඳපු නැති එක ගැන. ටිකක් බැඳින්න හිතකුත් නැහැ. එනිසා මේ බැඳපු අයට මම ටිකක් හින්ට් කරනවා, කොනහනවා. ඊවන් ධම්මිකාම දුගේ එනිසා මම බැඳින්න නැතුව හිටපන්. එතකොට උඹට ගැම්මක් තියෙනවා කතා කරන්න. බැඳලා පස්සේ කාටවත් අතොසල කියන්න බෑනේ අපි දරුවන්ට කාමසුඛී නොදෙන්න කටයුතු කරා කියන්නේ. අපි පූර්ණ ශක්තියෙන් දරුවන්ට කාමසුඛී දෙන්න නෙමෙයි දායාද කරන්න හදන්නේ. එකෙන් ගලවන කොන පිළිබඳව පොඩ්ඩක් හරි පොඩි උන්න කියලා දෙන්න බෑ මේක ට්‍රැප් එකක් මේක කැම්බිරිල්ලක් මේක නැතුව වැරි යකෙක් එක ඇත්ත මේක යකෙක් විදියට බලපන් ඊයර ඇඩොලසන්ට් යන පොත ලියන එක නා කියන එක පොඩි උන්න කියන්න එපා පොඩි උන්න කිව්ව නිර්මාණශීලීත්වය නැති වෙන අධ්‍යාපනය කරගන්න බැරි වෙන කොයි වයසේදී මේක උගන්නන්නේ කියන එක වෙන ප්‍රශ්න හොඳයි අපි ගිහිල්ලා තියෙනවා විනාඩි 20ක් වැඩිපුර. විනාඩි 30ක් වැඩිපුර. ඔය එක නිසා අපි පුරුදු පරිදි තවතා ചാති ගාථා සජ්ජහනා කිරීමු. අපි මේ මිනිමාව සතහන් කරලා බලමු. ඔක මෙනු ප්‍රකාශ කරනවා අපි මොකද වෙන්නේ කියලා කටහඬ කියනවා. හොඳයි මේ කොමන සාධකද? මැනියංග විචිත පින්කමට පරමාර්ථයක් තියෙනවා ඒක කියන්නේ මම කරන එකට බාහම මේ ගෞරවණීය පුරුෂ හාමුදුරුවෝ
සාදුකාරයක් දෙමු. මේක අපේ ඥාති සංග්‍රහවත් පැවිදි ජීවිතයේ ගිහියන්ගේ කරන වගේම තමන්ගේ සහෝදර කෙනෙක් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා වෙනුවෙන් අපි පිනකුත් කරන්න ඕනේ, පිනක් කරලා ඒක සමාදන් කරනවා. එතකොට ඒ ඇත්තා අරමුණු කරගෙන කරාට එයා පින් ගන්න පුළුවන් තැනක ඉන්නව නැද්ද කියන්න බෑ. නමුත් මේ සම්බන්ධ විචයයට පින් සිද්ධ සාදු කියලා. ඒ සංඝයා වහන්සේට පිළිකරක් හම්බ වෙනවනේ. ඒකෙන් Tamandat පින් සිද්ධ වෙනවනේ. අපි ගොඩාක් පැතිකඩ විහිදී යනවා. ඒ නිසා පොදුවේ මේ වගේ දේවල් අනුමත කරනවා. නමුත් අපි හිතනවා නම් මේ පින යාට යනවා කියලා. එතකොට අපි වැරදි පැත්තකට ගියා වෙනවා. ගියත් නැතත් අනික් කටයුතු සිද්ධ වෙනවා. ඒ නිසා අපි සීළු දෙනාකට අපි එකතු වෙච්ච ධර්ම මණ්ඩපයේ සාදු කියනවා කියලා කියන්නේ සම්ප්‍රදායට කරුණු. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු මේ පිනේ ශක්තියෙන් ඒ යථාභෝධයේ පහළ වීම පිණිස එලෙමිටි සිහිය පහළ වේවා. ඒ වගේ මේ කටයුතු සම්විධානය කිරීමේදී මෑණියන්ට ඒ ගුරු ස්වාමීන් වහන්සේ උදව් වුණා වගේ ගොඩාක් දෙනෙක්ගේ සහයෝගයෙන් සත්පුරුෂ මණ්ඩලවල සංවිධානය තමයි මේ කටයුතු වෙන්නේ. ඒක සංවිධානය කරන කට්ටිය හොඳටම දන්නෝ. නමුත් ඒ ඇත්තනත් වැඩි නොපෙනී උදව් කරන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් අපි පෙනී නොපෙනී උදව් කරන්නව සිළුම් සත්පුරුෂ මණ්ඩල සිහිපත් කරලා අපි අම්ම ආකාරයකින් සල්ස් කරනන් ඒ සියලු දෙනාම ඒ කුසලයේ අග්‍රභාගයේ සාදු කියලා සමාදන් වෙත්වා. ඒ අනුව පිංග සිත් පහල කරගනිත්වා, සතුරු සිත් පහල කරගනිත්වා. ඉදිරියටත් අපි කරන්න බලාපොරොත්තු වෙනා වූ සාසනික කටයුතු වලට මේ ජීතු අනුග්‍රහ කරත්වා කියලා සාදුකාරයක් පවත්වනවා. ඊළඟ මාපාපටත් මේ කුසලයේ එකචේ හේතු වාසනා වීමෙන් ඇත්ත ඇති ඇටි දැකගෙන අසත්පුරුෂ සංසේවණින් ගින් වෙලා සත්පුරුෂ සංසේවණේ ලැබිලා ක්ෂණ සම්පත්‍ති උපයා ගැනීමට අපාපටත් මේ කුසලයේ එකචේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. යදාසින් යුක්තෝ අපි ඉත්තාවතාචාති කාතා සජ්ජානාට පෙනු. ඉත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගමෛත්‍තිකා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගමෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා චිරං රක්ඛන්තු මං කරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාණිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාණපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාණපත්තිය. සාදු සාදු.